ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද අපි බලන්න යන්නේ අර ඔයගොල්ලෝ මතකද අපි කලින් වීඩියෝ එකක් දැම්මා ගැරිජ් වල තියෙන පරණ හද්ද පරණ ලඩි කාර් ඉතින් අන්න ඒව හොයාගෙන වීඩියෝස් දෙකක් මම කලින් දැම්මා ඉතින් අද අපි ඊටු ඔක්කොම කාර් ටික හොයාගෙන යන්නේ ඊටු තව අපි කලින් දෙකක් හොයාගෙන තිබ්බ ඊට පස්සේ වීඩියෝ එකෙන් දෙකක් කියුව ඊටු හතරයි ඔක්කොම 14 තියෙන තව 10ක් විතර තියෙනවා ඒ 10ම අපි අද හොයාගෙන යන් ඉතින් මේ වීඩියෝ තමයි දෙක කරන්නේ ඉතින් පළවෙනි ලොකේෂන් එක මතක තියාගන්න මම වීඩියෝ එකේ පුළුවන් තරම් ෂෝට් කරලා දාන්නේ තැනට ගිහිල්ලා ඊටු ටික දාන ටයිප් එකේ විදිහට තමයි දාන්නේ ඉතින් ඕගොල්ලෝට ලොකේෂන් එක හොයාගන්න පුළුවන් මැප් එකේ තියෙනවා නිකන් අලු පාට ප්‍රශ්නාත්යක් වගේ කම ඒකත් එක්ක දාපු නිකන් ගේක අයිකන් එක හවුස් එකක් වගේ ඒ වගේ අයිකන් එකක් තියෙනවා අන්න ඒක හොයාගෙන තමයි යන්න තියෙන්නේ ඉතින් ඒක හොයාගෙන ගියාට පස්සේ එතෙන්දී අපිට පරණ අතර්ලා දාපු කැඩිච්ච වාහන කුපට්ටම් වෙලා හරි නෑ සම්පූර්ණයෙන් කැඩිච්ච වගේ වාහන අබලන් ඉච්ච වාහන ඒ කැඩිච්ච වල දාලා තියෙනවා ඉතින් ඒවා අපිට රීස්ටෝර් කරන්න තියෙනවා අපි නෙවෙයි රීස්ටෝර් කරන්නේ ඒක අරන් ගිහලා ඒගොල්ලෝ රීස්ටෝර් කරලා අපිට මැසේජ් එකක් දෙනවා අපි දැන් සාමාන්‍ය නෝමල් ගේම් ප්ලේ එකක ගහද්දී අපිට යටින් පොප් අප් මැසේජ් එකක් වගේ ඇවිල්ලා පෙන්නනවා ඔයාගේ වාහනේ ලෑස්ති ඒක කලෙක්ට් කරගන්න කියලා. මේ විදිහට මැසේජ් එකක් එනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමේට පෙන්නන්නම් කොහොමද ඒ අපිට කලෙක්ට් කරගන්න කියලා එන වාහන කලෙක්ට් කරගන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පෙන්නනවා. ඉතින් අපිට අද හම්බුනේ මෙතනදී තියෙන Ferrari එකක්. ওই විදිහට වාහන ගොඩක් තියෙනවා. තව වාහන 10ක් අද අපි වීඩියෝ එකේ දුවා ගන්නවා. ඉතින් අද වීඩියෝ එකේ පළවෙනි කාර් එක Ferrari එකක්. ඉතින් අපි යම්බන්න ඊළඟ ලොකේෂන් එකට. ඉතින් මම මෙතනදී හරි ඊළඟ ලොකේෂන් එක විදිහට අපි අරගමු මැප් එකේ දැන් මේ තියෙන තැන් හොයාගන්න තමයි ඉතින් මෙතන දාගමු ඉතින් මේකෙ මම ඔය යන පාරවල නම නම් පෙන්නන්නේ ඒකේ ළඟට ගිහිල්ලා ලොකේෂන් එක අපි ලකුණු කරපු තැනට ගිහිල්ලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඒතර ඕගොල්ලන්ට DC සහ වීඩියෝ එක ගොඩක් දුරට ඇදෙන්නේ නැහැ ඉතින් මේකෙදි ඔන්න ඔයගේ අස්වල වලින් තමයි යන්න දෙන්නේ ඉතින් ඔන්න ඔයගේ දනක තමයි අපි ඊළඟට හොයන්න යන වාහනේ තියෙන පාර්ක් ගරාජ් එක තියෙන්නේ ඉතින් ඒ වාහනේත් අපි කලෙක්ට් කරගෙන යමු ඊළඟ ලොකේෂන් එක බලන්න. ඉතින් මම ඒවා අර අවශ්‍ය වාහනේ පෙන්වන්න දැන විතරයි ඕගොල්ලොන්ට පෙන්වන්නේ. එතනින් එහෙට තියෙන වැඩික පෙන්වන්නේ නැහැ. මොකද ඒක වැඩක් නැහැ. ඒක ටිකෙන් ගන්න නෝමල් අපි වාහනේ පාරේ අරන් යන ටික සහ ලොකේෂන් එකට යන තැන තමයි පෙන්වන්නේ. ඉතින් මැප් එකේදී ඕගොල්ලොන්ට ඒක හොයාගන්න ලේසි. මැප් එකේ තියෙනවා නිකන් අලු පාට ප්‍රශ්නාත්යක් දාපු ගිවල් තියෙන ලොකේෂන් ටිකක්. මේවා ටික ඕගොල්ලොන්ට හොයාගෙන ඒවට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ තැනට අපි යන් ඒකෙදිත් ඉතින් අර මේ වාහනේ අපි ගරාජ් එකට මේගොල්ලෝ හදලා රීස්ටෝර් කරලා දැම්මහම කොහොමද තියෙන්නේ කියන එක ඒක සහ ඒක කොහොමද අපි හොයාගන්නේ කියන එක මම පෙන්නන්න මේ වීඩියෝ අන්තිමට. ඉතින් අද වීඩියෝ එකෙන් මේ තියෙන ලොකේෂන් ඔක්කොම ටික කොපි අපි කතා කරමු. ඔක්කොම තියෙන තැන් වලට යන් ඒතොල් ලේසි. ඉතින් අපි මේකෙදිත් යන්. ඉතින් මම මෙතනින් එහාට මේක කියන්නේ නැහැ. මොකද ලොකේෂන් ටික හොයාගෙන යන ටික තියෙන ඉතින් මෙතනදී විස්තරයක් කරන්න දෙයක් නැහැ මේ ටිකේ. අර වීඩියෝ එකේ අන්තිම හරි මම දාන්නම් කොහොමද අපි අර බාන් ගහෙන් ගත්ත දැන් මේගොල්ලෝ රීස්ටෝර් කරන්න කියලා වාහනේ අරන් යනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා වාහනේ රීස්ටෝර් කරාට පස්සේ අපිට කෝල් එකක් දෙන්නම් වාහනේ කලෙක්ට් කරගන්න කියලා. ඉතින් ඒක පින්න ඒ ටික දැන් අපිට එහෙම මැසේජ් එකක් එනවා. අපි සාමාන්‍යයෙන් නෝමල් ගේම් එක ප්ලේ කර කර ඉන්නකොට අර සාමාන්‍යයෙන් මැදින් යට හරි මැදින් වගේ මැසේජ් එකක් එනවා මේ වාහනේ රෙඩි මේක කලෙක්ට් කරගන්න කියලා මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක ආවට පස්සේ අපි කොහොමද ගිහිල්ලා වාහනේ කලෙක්ට් කරගන්නේ කියන එක මම කියලා දෙන්න මේ වීඩියෝ එකේ අන්තිමේදී. ඉතින් මෙතන ටිකේ තියෙන්නේ වීඩියෝ එක මේ ටිකේ තියෙන අපි ගිහිල්ලා මේ ගරාජ් වලට ගිහිල්ලා වාහන ටික තෝරගන්න එක. ඉතින් ඒක කැමති අය බලන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිමේදී මම කියලා දෙන්නම් අර කොහොමද අතනට ගිහිල්ලා අපි ඒක කලෙක්ට් කරගන්නේ කියලා. හරි ඔය YouTube බලාගෙන ඉන්න මම වීඩියෝ එකේ අන්තිමේදී අර වොයිස් කැල්ල දාලා ඒක කරන විදිය කියලා දෙන්නම්. That is a 7 liter 425 brake horsepower Hemi engine. And the scraps of a Dodge Dart. Let's get it back to the garage. I do, Emmy. Thank you.
Uy, looks to be in muy mala condición. Think I can get it working? That was a trick question. I can get anything working. I can't wait to take these down to the garage. I'll call you when I'm done. You have arrived at your destination. Let me guess. You found it. Ah, see. BMW. Too old to be made in Mexico, though. We should take it to the taller so I can get a better look. See you soon. All right, BMW. Let's see what we've got here. You have arrived at your destination. It's a Renault Quatrelle. That makes sense. In the 60s, there was a ban on imports, so the government allowed them to be built here. Gracias for finding it. Arrived at your destination. Whoa, get a load of that. Looks like an old Baja truck. Oh, this thing's won more off-road races than you or I have had hot dinners. You have arrived at your destination. Please tell me, please, please tell me. Whoa, it's a Mustang. Oh, talk about famous cars. This is the one from, what's that movie with the detective? Hang on, it'll come to me.
found it! Finally! It's the XJR-15! Rápido y raro. And a long way from its native habitat in the UK. I wonder how it got here. ඉතින් මේකේ තියෙන ඕගොල්ලෝ දන්නවා Forza Horizon එකේ festival outpost කියලා නක් කරා ඕගොල්ලෝ දන්නද map එකේ තියෙනවා එච්චකුර ගහලා පාට පාටින් ওই නිල් අකුර තැඹිලි පාට අකුර අන්න ওই වගේ තැන් තියෙනවනේ අන්න ඒ වගේ තැනකට ඕගොල්ලෝ ගිහිල්ලා ඒකට enter වෙන්න දැන් enter වුණා කියන්නේ ඒ තැනට ගියාම අපිට පෙන්නනවා මේක ඇතුළට enter වෙන්න කියලා පෙන්නනවා තැනක් ඒකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙහෙම එකක් එනවා මෙහෙම එක කාඩ් පස්සේ ඔහුගේ garage කියන එකේ ඕගොල්ලන්ට පේනවාදී barn finds කියලා එකක් තියෙනවා අන්න එතනට ගියාම අපිට අපි ඒ හොයාගත්ත ওই දින කලින් මම ගත්ත දෙකක් ඉතින් අර අපි මුලින්ම ඕගොල්ලෝ කලින් වීඩියෝ එකේ බලුවා නම් දන්නවාදී Jimmy GMC Jimmy එකක් ගත්ත මුලින්ම අන්න ඒ කාර් එක දැන් රීස්ටෝර් කරලා තින්න අපිට ඒක ඇඩ් කරගන්න තමයි තියෙන්නේ උතන ඉතින් අපි එන්ටේ ගිහුවාට පස්සේ ඕක අපේ කා කලෙක්ෂන් එකට ඇඩ් වෙනවා ඉතින් ඒ විදිහට තමයි අපි දැන් මැසේජ් එකක් ආවට පස්සේ අපි ওই විදිහට Forza අවුට් ස්පොට් එකකට ගිහිල්ලා කාර් එක ওই විදිහට තමයි කලෙක්ට් කරගන්න තියෙන්නේ ඉතින් ඒ ටික තමයි ඒකේ කරගන්න තියෙන්නේ ඉතින් ওই චුට්ට තමයි මේකදී කරගන්න විදිහ කියන්න තියෙන්නේ අර ලොකේෂන් ටික බලලා ඕගොල්ලෝ ගිහිල්ලා ඒ ටික කලෙක්ට් කරගන්න එහෙනම් ඉතින් අපි අලුත් ගේම් ප්ලේ එකකින් ඉක්මනටම සෙට් වෙමු.